Nippon Paint, premium wood care solutions. Karu ජනාධිපතිතුමා වන්දනාගාර අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඡන්ද විමසීම සඳහා වන අපතැම්පත් මුදල් සංශෝධනය කරන්න. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී. Start your master's degree from the highest ranking university in Sri Lanka. Register now for the next intake. මූලධර්ම වලට අනුව පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ කීපයක් තියෙනවා. ජනාධිපති වර්ණේ, පාර්ලිමේන්තු මැතිවරණේ, පළාත් සභා මැතිවරණේ, ප්‍රාදේශ සභා මැතිවරණේ කියන ප්‍රධාන මැතිවරණ හතරක් තිබෙනවා. මේ මැතිවරණ සඳහා ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සංඛ්‍යාව වර්ෂයෙන් වර්ෂය ඉහළ නැගෙමින් පවතින. ඒ සඳහා විටින් විට හැම කාල පරිච්ඡේදවලම අපතැම්පත් හා අනෙකුත් දේ පිළිබඳ විධිවිධාන නිකුත් වෙනවා. ඒ අනුව ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගැනීමේ පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් සභා ඡන්ද විමසීමේ විධිවිධාන පනත අපතැම්පත් සීමාවන් කාලෝචිත පරිදි වෙනස් කරන්න මේ විදියට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අනුව 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වෙන අපේක්ෂකයෙක්ගේ අපතැම්පතුව රුපියල් ලක්ෂ 26 දක්වා ස්වාධීන අපේක්ෂකයෙක්ගේ ජෙනුයින් ජපන් මෝටෝයිල් නම් ටොයෝටා ජෙනුයින් මෝටෝයිල් විතරමයි. තැන්පත් මුදල ලක්ෂ 31 දක්වාත් ඉහළ නංවනු ලබනවා. දෙවනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන එක් ඡන්ද අපේක්ෂකයෙක්ගේ අපතැන්පත් රුපියල් 11,000 දක්වාත් ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙක්ගෙන් අපතැන්පත් රුපියල් 16,000 දක්වාත් ඉහළ නංවනවා. 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීමේ පනතට අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන එක් අපේක්ෂකයෙක්ගේ තැන්පතුව රුපියල් 6,000 දක්වාත් ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙක්ගේ අපතැන්පතු රුපියල් 11,000 දක්වාත් ඉහළ නංවනවා. මේ සඳහා වෙන කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබුණා.